சதாஹரிதம் இனி சத்கம வபுரா பூவிலி போலோவெத் ஜீவய பதுரா இனி சத் பௌரக் சபெந்திரட ரெகுனா මේරටේ ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවුණු ඓතිහාසික සංවර්ධනයක් කල්කුඩ ආසනයටත් පදිරිප්පු ආසනයටත් මඩකලපු ආසනයටත් මුළු මඩකලපු දිස්ත්‍රික්කයටම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර බෙහෙදෙන් තොරව ප්‍රේමදාසගේ පුතා අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමති. තමුන්නාන්සේලාගේ බල ප්‍රදේශයේ සියලූම ධීවර ප්‍රජාව වෙනුවෙන් අලුතෙන්ම වාලච්චේන ධීවර වරාය මුල්ගල් තියලා වැඩ පටන්ගරගෙන කෙටි කාලයක් තුළ ජනාධිපතිවරය හැටියට මම එක විවෘත කරනවයි කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමති. මගේ පියත් මමත් හොඳ සිංහල බෞද්ධයෙක්. බෞද්ධකම කියන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන ආකාරයට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා. කිසිම දවසක ජාතිවාදය ජාති භේදය ආගම්වාදය ආගම් භේදය ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ. එහෙම කොණ්ඩායමක් කටයුතු කරනකොට මම පැහැදිලිවම කියනවා ඒගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයි. උතුම් බෞද්ධ ප්‍රතිපත්ති තුල බුද්ධාගමට මුල් තැන දෙනවා වගේම බුද්ධාගම ආරක්ෂා කරනවා වගේම මම පැහැදිලිවම කියන්න කැමතියි මේ රටේ සෙසු සියලුම ආගම් සියලුම ජාතීන් අපි අනිවාර්යෙන්ම රට තුල ජීවත් වෙන හැම ජන කොට්ටාසයකම ජාති ભેදය ආගම් ભેදය ජාතිවාදය ආගම් වාදය සම්පූර්ණයෙන්ම තුරන් කරලා ශිෂ්ට සම්පන්න යුක්තිගරුක මනුස්සත්වය රජයන මානව හිතවාදී යුගය 16 වෙනිදා ජයග්‍රහණයත් සමග අපි ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා මේ අතර මඩකලපුව පදිරිප්පුව කළුතොවලයි මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනරැලියටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. උතුරු නැගෙනහිර පළාත් දෙක වෙනුවෙන් ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා ප්‍රදේශයට විශිෂ්ට සංවර්ධනයක් උදා කරන බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ. උතුරේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් බොහෝ දෙනා පාවිච්චි කරලා තිබෙන්නේ දේශපාලන ආයුධයක් හැටියට පමණයි. තමන්ගේ දේශපාලන බඩවඩා ගැනීමට පමණයි. නමුත් යුද්ධෙන් පස්සේ මේ බල ප්‍රදේශවල කරන්නට තිබුණු වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් තියන්නට තිබුණා. යුද්ධෙන් පස්සේ කවුරුත් ඒ දේ කරේ නැහැ. 16 වෙනිදා රටේම ජනතාව සජිත් ප්‍රේමදාසට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙනකොට උතුරු පළාතට වෙනම නැගෙනහිර පළාතට වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළු දෙකක් පවත්වලා ජාත්‍යන්තර ආධාර ලබාගෙන උතුරු නැගෙනහිර දෙපළාතටම අතිවිශිෂ්ට සංවර්ධනයක් මගේ නායකත්වයෙන් අපි සියලු දෙනාම එකතු වෙලා ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ රට තුල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල කිසිම පුද්ගලෙක් වෙනස් විදිහට සලකන්නට බෑ. හැමෝම රටේ උත්තරීතර නීතිය ඉදිරියේ එක ස්ථාවරයක ඉන්න ඕනේ, එක සැලකිල්ලක් තිබෙන්නට ඕන. මම ඔබතුමන්ලට කියනවා, අපි ජාති ભેදය, ආගම් ભેදය, වර්ග ભેදය, වර්ණ ભેදය, කුල ගෝත්‍ර ભેදය, මේ සියලුම ભેද ජන සමාජෙන් තුරන් කරලා එක අම්මගේ තාත්තගේ දුවාල පුතාල වගේ අපි හැමෝම ભેදයකින් තොරව එක්සිත්ව එක්සත්ව ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදලා මේ රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ඒ සියල්ලක්ම ආරක්ෂා කරලා
මනුස්සකම රජයන සංවර්ධිත ශ්‍රී ලංකාව අපි නිර්මාණය කරනවා කියලා මම කියන්න කැමතියි.